තුනි අපි සුපුරුදු පරිදි අද දවසේ අපි අභිධර්ම වැඩසටහන පටන් ගන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි අභිධර්මයේහි මේ වෙනකොට සමුච්ඡය සංග්‍රහය තුල ඉන්නේ. ඉතින් සමුච්ඡය සංග්‍රහයේ අපිට කතා කරන්න තියෙන්නේ අකුසල ධර්මතාවයන්, ඒ වගේම සමුච්ඡයේ මේ මිශ්‍ර සංග්‍රහයේ මිශ්‍රක නැ සමුච්ඡය සංග්‍රහයේ මිශ්‍රක කාණ්ඩේ කතා කළා, අකුසල කාණ්ඩේ කතා කළා. ඊළඟට අපි සත්‍තිස් බෝධිපාක්ෂික කාණ්ඩේ කතා කළා. දැන් අපි එනවා සර්ව සංග්‍රහයට. සර්ව සංග්‍රහය තමයි දැන් අපි කතා කරන්න තියෙන්නේ. ඉතින් සර්ව සංග්‍රහයේදී අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ පඤ්චස්කන්ධය. පඤ්චස්කන්ධය තමයි සර්ව සංග්‍රහය ඉස්සෙල්ලාම කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අපි සර්ව සංග්‍රහය තුළ පඤ්චස්කන්ධය කියන්නේ මොකක්ද? නේද? පඤ්චස්කන්ධය කියන එක අපි හැමදෙනාම දන්නවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා අපි හඳුන්වනවා. නේද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන තමයි පඤ්චස්කන්ධය. ඉතින් අපි පඤ්චස්කන්ධයේ මේ රූප, වේදනා, සංඥා, සංඛාරයන් පිළිබඳව කතා කරලා තියෙනවා. නමුත් ඉතින් පඤ්චස්කන්ධයේ කතා කරන නිසා අපි රූපේ ගැන කතා කරමු. රූපේ ගැන මං හිතන්නේ අපි කාටත් මතකයි. ඉඳ අපි ඉක්මනින් අපට මතක් කරගෙන යන්න පුළුවන් රූපේ පිළිබඳව. අපි එදා රූපේ පිළිබඳව කතා කරන්න පටන් ගත්තා අටවිසි රූපේ කියලා. ඉඳ අටවිසි රූපේ, රූප 28ම අපි කතා කළා. ඉතින් රූප 28 මේ රූප පිළිබඳව කතා කරනකොට අපි ඉස්සෙල්ලාම රූප 28 කතා කළා. ඊළඟට රූපයන්ගේ අපට කතා කරන්න තියෙනවා ඇතිවෙන හේතු. නේද? රූපයන් හටගන්න හේතු. රූපයන් මොන මොන කරුණු නිසාද හටගන්නේ? නේද? රූපයන් හටගන්න මං හිතන්නේ අපි රූප විභාගයේ විදිහට ඉස්සෙල්ලා තියෙනවා. රූප විභාගය අපි කතා කළා බෙදා. කතා කළා නේද? රූප විභාගය කතා කළා. ඊළඟට තියෙන රූප සමුත්ථාන. නේද? රූපයන්ගේ ඇතිවීම. එතකොට රූප සමුත්ථානයන් පිළිබඳව කතා කරනකොට රූප ඇතිවෙන හේතු අපි දන්නවා හතරක් තියෙනවා. කම්ම, චිත්ත, ඉත්තු, ආහාර කියලා. නේද? ඒ ටික මං හිතන්නේ මතකයි දැන් හැම කෙනාටම. කම්ම, චිත්ත, ඉත්තු, ආහාර කියන මේ රූප ටික මොනවද කියලා. එතකොට කර්මය නිසා හටගන්න රූප 18ක් තියෙනවා. සිත නිසා හටගන්න රූප 15යි. ඊළඟට එත්තු නිසා, තේජෝ ධාතුව නිසා හටගන්න රූප 13යි. ආහාර නිසා හටගන්න රූප 12යි. මං හිතන්නේ අපිට රූප ටිකත් මතකයි. මේ හැම එකක් නිසාම අවිනිබ්බෝග 8 හට ගන්නවා. නැත්නම් අවිනිබ්බෝග 8, අවිනිබ්බෝග 8 කියලා කිව්වේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා. නේද? කර්මය නිසාත් හට ගන්නවා, සිත නිසාත් හට ගන්නවා, ඒ වගේම ඉත්තු නිසාත් හට ගන්නවා. අපි රූප කලාප වලට ගියාම කලාප වෙන් කරනකොට චුට්ටි මේ වෙනසක් අපට අහුවේ. ආහාර නිසාත් හටගන්නවා. ඒ අට මූලික කරගෙන තමයි අනික් රූප ටික එකතු වෙන්නේ. ඒ අට මූලික කරගෙන. ඒ නිසා ඒ අටට තව එකක් එකතු වෙනවා ආකාශ රූපේ. එතකොට ඒ රූප
නවයක් ඒ රූප නවය හැම එකකින්ම හට ගන්නවා කියලා මේ තමයි සිල්ලම් අපි අරගන්නේ. එතකොට ඊට අමතරව කර්මය නිසා හට ගන්න රූප නේද? කර්මය නිසා හට ගන්න රූප දැන් මේ අවිනිබ්බෝග අටත් ආකාස ධාතුවත් ඇරුණහම තව තියෙනවා රූප කීයද? නවයක් නේද? මේ නවයේ මොකද්ද? නවයේ මතකද? ප්‍රසාද සාධ රූප පහ පහයි, භව රූප දෙකයි, භාව රූප දෙකයි, ජීවිතේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය රූපයයි, වස්තු රූපේ. වස්තු රූපය හදය රූපයයි. එතකොට රූප කීයද? ඔව්. එතකොට ඒ මේ කර්මය නිසා මේ හටගන්න රූප නේද? මේ කර්මය නිසා හටගන්න රූප ආරම්භ වෙන්නේ කොතනින්ද? අපේ ප්‍රතිසන්ධියත් එක්ක නේද? ආරම්භය කොතනද? ප්‍රතිසන්ධියත් එක්ක. එතකොට ප්‍රතිසන්ධි ක්ෂණේම පෙරපසු වීමකින් තොරව නේද? ඒ ප්‍රතිසන්ධි චිත්තේ පාදක්ෂණයේදීම මේ අවිනිබ්බෝග අටත් ආකාස රූපයත් ඒ වගේම පදේ රූපයත් ඊළඟට භාව රූපත් වගේම කාය රූපත් හට ගන්නවා. කාය ප්‍රසාද රූපයත් ඒක මං හිතන්නේ මතකයි අපිට නේද? මතක් වෙන්න ඕන නිසා සිහිපත් කළේ. මොනවා හරි අමතක වෙලා හරි එහෙම නැත්නම් මොකක් හරි මේ දැනෙනවා නම් මේ අහන්ට මේ අපි කතා කරගෙන යමු. මොකද අපි පරණ පාඩම ඉක්මනින් මතක් කරගෙන යන නිසා ප්‍රශ්නයක් මතු වුණොත් අපි කතා කරමු නේද? එතකොට මේ මේකේ ජීවිතේන්ද්‍රිය අපි මේ රූප පිළිබඳව මතකයි දන්නා රූප පිළිබඳව මේ ජීවිතේන්ද්‍රිය කියන එක නාම ගොඩටත් අයිති වෙනවා. මේ කියලා කියන්නේ ජීවිතේන්ද්‍රිය රූපයක් හැටියටත් තියෙනවා, ජීවිතේන්ද්‍රිය නාමයක් හැටියටත් තියෙනවා නේද? එතකොට ජීවිතේන්ද්‍රිය කියන්නේ ජීවිතය පවත්වා ගැනීම. ඉතින් ඒකේ නොනැසී පවත්වා ගැනීමේ ශක්තිය තමයි මේ එතන විස්තර කරන්නේ. එතකොට මේ රූපය හටගන්නේ කර්මය නිසා. ඊට පස්සේ අපි දන්නවා ඉතුරු රූප ටික නේද? ඉතුරු රූප කියලා කිව්වේ කර්මය නිසා හටගන්න ඉතුරු රූප ටිකක් තියෙනවනේ. මොනවද? චක්ක ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, චිව ප්‍රසාද. මෙන්න මේවා හටගන්නේ දවස් 77 රාත්‍රි. එද 77 රාත්‍රි තමයි ඒවා මේ හටගන්නේ. එනිසා ඒ රූප කර්මජ වශයෙන් හට ගන්න අවස්ථාව නේද? එතකොට මේ චිත්තද රූප හට ගන්න පටන් ගන්න කොයි වෙලාවේද? හැබැයි මේක ප්‍රශ්නයක්, මේක වෙනස් වෙනවා. මේ අපි කාම ලෝකයේහි ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් පිළිබඳව කතා කළේ. කාම ලෝකයේහි ද්විහේතුක හෝ ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් කතා කළේ
මොකද කාම ලෝකයේ තමයි මේ රූප ටික හටගන්නේ. නේද? අපි මේ රූප හටගන්න මේ කරුණ ටික එදා කතා කළාද? නෑනේ නේද? ඔව්. දෙවෙනි භව පළවෙනි ප්‍රතිසන්දි සිතෙන් පස්සේ දෙවෙනි සිතේ ඉඳලා චිත්තජ රූප පටන් ගන්න පුළුවන් භව. එතකොට චිත්තද රූප පටන් ගන්න ඇත්තටම කොතෙන්දිද? උත්පාදක්ෂණේදී. ඈ? උත්පාදක්ෂණේදී. චිත්තද රූප පටන් ගන්න පටන් ගන්නේ උපාදක් ක්ෂණේදී. ඔව්, ඒ හින්දා චිත්තද රූපයන්ගේ බලවත්ම අවස්ථාව මොකද්ද? උපාදක් ක්ෂණේ. ඒ උපාදක් ක්ෂණේදී තමා චිත්ත රූප ඇති වෙන්න පටන් ගන්න. එතකොට ප්‍රතිසන්දියක් ලැබලා පළවෙනි මොහොතේම චිත්තද රූප හටගන්නේ නෑ නේද? හටගන්නේ මොකෙන්ද? භවයේද නේද? එතකොට එතන ඉඳලා මේ තමයි හටගන්න පටන් ගන්න චිත්තද රූප. එතකොට දැන් අපි මේ වර ගණන්න හැදුවා නේද? ඒ එක හදන්න ඕන නම් අපි සකස් කරගම්මු. එතකොට ඒක මේ කර්මජ රූප වලින් හදන්න ඕනේ නේද? කර්මජ රූප හටගන්න. ඔව්. එතකොට චිත්තද රූප වලදී සියලුම සිත්වලට රූප උපදවන්න බැහැ නේද? රූප උපදවන්න නොහැකි සිත් තියෙනවා. ඒ මොනවද? තිපස් විඥානය, ඊළඟට තවත් තියෙනවා නේද? අරූපාවචර විපාකසි. අරූපාවචර විපාක සිත්. අරූපාවචර කුසල් සිත් වලට පුළුවන් නේද? අරූපාවචර විපාක සිත් වලට රූප නිපදවන්න බෑ. මොකද අරූපාවචර විපාක සිතේ කෘත්‍යයන් මොනවද? ප්‍රතිසන්දි කෘත්‍ය, අප්‍රතිසන්දි, අවාංග, චුත්තිකති. එච්චරයි ඒකේ කෘතියන් තියෙන්නේ. නිසා මේක සිද්ධ කරන්නේ ප්‍රතිසන්දි. ඒ ප්‍රතිසන්දි ක්ෂණයේදී, ප්‍රතිසන්දියේදී අරූපාවචර ලෝකෙහි රූප නැහැ. ආකාසඤ්ඤායතන, විඥානඤ්ඤායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන යන්නේ රූප හටගන්නේ නැහැ. එද රූප හටගන්නේ නැහැ. එතකොට ඒ ටික රූප මං හිතන්නේ එදා මේ ටික අපි කතා කළාද? නෑ නේද? එහෙනම් කතා කරගෙන යමු නේද? කතා කළා නම් මතක් කරන්න දන්නවා නම් මේ කාට හරි තව තව මේ රූප උපදවන්න නැති අවස්ථාවක් තියෙනවා නේද? කොයි විලාවිදේ? අසඤ්ඤතලෙ. අසඤ්ඤතලේ රූප උපදිනවා. ඔව්. අසඤ්ඤතලේ නාම විතරනේ උපදින්නේ නැත්තේ. තව සුවිශේෂී අවස්ථාවක් තියෙනවා. නේද? සරල වශයෙන් රූප නොපදවන අවස්ථා තුනක් තියෙනවා. එකක් ප්‍රතිසන්දි චිත්තේ නේද? ඒක තේරෙනවානේ. ප්‍රතිසන්දි චිත්තේහි රූප උපදවන්නේ නැහැ. ඊළඟට අරෝපී බ්‍රාහ්මයන්ගේ සිතේ උපදින්නේ නැහැ බ්‍රහ්ම ලෝකයේදී නේද? ඒ අයික අරූපාවචර ලෝක නිසා එහි රූප උපදවන්නේ නැහැ. ඊළඟට තව අපට හිතන්න පුළුවන් තැනක් හිතන්න බැයිද?
අපි ගියොත්තේ මේ වගේ ධානයකට එතන වෙන්න. දැන් අපි ගියොත් අම්මා. එකනේ අපි ඔව් අපි භාවනාවකදී අපිට පුළුවන් මේ වගේ එතන ඒ වගේ තැනකට යන්න. ඒක අම්මා රූපාවචර කුසල් සිතක් නේ. විපාක සිතක් නෙවෙයි. ආ කුසල් සිත නේ නේද? ආ කුසල් සිත අරූපාවචර කුසල් සිත. උපදිනවා ඒත් නේද? අරූපාවචර කුසල් සිතේ උපදිනවා. ඔව් හරි හරි. අරූපාවචර විපාක සිතේ උපදින්නේ ඒ අරූපාවචර කුසල් සිතක් වුණත් මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකෙදී උපදින්නේ. ඒක මේ මේ කාමාවචර ලෝකෙ උපදිනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝකෙදී උපදින්නේ නැහැ. එතකොට අරූපාවචර ලෝකේ විතරයි ඒක උපදින්නේ නැත්තේ. තවත් සුවිශේෂී අවස්ථාවක් තියෙනවා. මතක් කරගන්න පුළුවන්ද? රහතන් වහන්සේලාගේ රහතන් වහන්සේ චුති වෙන අවස්ථාවේදී චුතිසිතෙහි රූප හට ගන්නෑ නේද? රහතන් වහන්සේගේ චුතිසිතෙහි රූප හටගන්නේ නැහැ. ඒ විශේෂ අවස්ථාවන් මේ රූප චිත්තද රූප හටගන්නේ නැති අවස්ථාවන්. එතකොට චිත්තද රූප 15ක් තියෙනව නේද? මොනවාද ඒ 15? ස්වාමීන් වහන්සේ අසරයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර ආනන්ද මහරහතන් වහන්සේම පිරිනිවන් පෑවේ ආකාශයේ ඉඳගෙන ආකාශයට වැඩම කළා. එතකොට එතෙන්දි චුති සිතේදී ඇති සිත් නෙවෙයිද ඒක? රූප නෙවෙයිද? අන්තිම චුට්ට තේරුනේ නෑ අම්මා. චුති මොකද්ද? අර පිරිනිවන් පෑවේ ආකාශයට වැඩම කරලා ආකාශයේදීම වෙන් වෙන විදිහටනේ. ඒ චුති සිතේ ඇති වෙච්ච රූප නෙවෙයිද? නැනේ ඊට ඉස්සෙල්ල දැන් තියෙන රූප ටිකනේ. චුති සිතේ ඇති වෙන රූප විතර නෙවෙයි, දැන් ආකාශයේ ඉහළට ගියාට මේ 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 දැන් තියෙන නියපොතු දත් ඇට ඒව හැමම තියෙනවනේ උඩට ගියාට. එතෙන් දිසනසර ධාතුන් වහන්සේලා එහෙම වෙන් වෙලා දෙපැත්තට බෙදුන එහෙම ඒ අදිෂ්ඨානිය හිට ඉස්සෙල්ලා අදිෂ්ඨානිය පිරිනුවන් පාණ්ඩ ඉස්සෙල්ලා කරන ලද අදිෂ්ඨානිය ඒ අදිෂ්ඨාන බලයෙන් තමයි එහෙම වෙන්නේ. ඒ පිරිනුවන් පාණ්ඩ ඉස්සෙල්ලා කරන අදිෂ්ඨානිය නැත්තම් චුති සිතේ හට ගන්න රූප දැන් ඇත්තටම චිත්තද රූප නේවා. එතකොට චිත්තද රූප වලට අයිති වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ආකාස ඊළඟට ශබ්දේ ශබ්ද රූපය විඤ්ඤාති රූප දෙක විඤ්ඤාති රූප දෙක ලහුතා මුදුතා කම්මඤ්ඤතා ලහුතා මුදුතා කම්මඤ්ඤතා මේ ටික තමයි චිත්තද රූප නේද? එතකොට මේ චිත්තද රූප විතරක් නෙවෙයි නේද? මේ අනික් දැන් චිත්තද රූප වශයෙන් ගත්තොත් මේ මේවයි මේ හටගන්න තැන් හට ගැනීම ගැන හිතුවොත් ඊට පෙර ආතුවනේ අපි මේ ශාරීරියේ තියෙන්නේ. දැන් කෙනෙක් පිරිනුවම් පෑවත් කොතන ඉඳන් පිරිනුවම් පෑවත් එයාගේ ශාරීරියේ මේ 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 ශරීරයක් තියෙනවා. ඇට කටුව වලින් හැදුණු රූපයක් තියෙනවා. ඒ රූපය තමයි මේ මේ දෙවිලා අදාහණය වෙලා ධාතුන් බවට පත් වෙන්නේ. ඒ ධාතු ආදාහණය වුණ ධාතු ටිකනේ අම්මා දෙපැත්තට ගලාගෙන ගියේ. එහෙමයි සන. එතකොට මේ තියෙන රූපය තමයි එහෙම වුනේ නේද? එතකොට වෙන මොනවද මේ චිත්තද රූප පිළිබඳව කතා කරන්න තියෙන්නේ? චිත්තද රූපවලදී අපි ඉදත් කතා කළා සිතේ ආයුෂ පිළිබඳව නේද?
සිතේනේ මේ රූප වල ආයුෂ පිළිපදව මතකයි නේද? ඔව්, රූප වල ආයුෂ මතකයි. චිත්තක්ෂණ 17ක් නොයන රූප ටිකක් අපි මතක් කළා නේද? අපි ආයෙත් මතක් කරගත්තොත් චිත්තක්ෂණ 17ක් මුග වෙන රූප ටික මොනවද? ඔව්, ලහුතා මුදුතා කම්මඤ්ඤතා හේතුන. ආ නැහැ, ලහුතා මුදුතා. ඔව් ඔව්, මොනවද? උපචය, සන්තති. සන්තති, අනිච්චතා, චරතා. උපචේය ආයුෂ කොච්චරද? එක ෂණ ෂණ එකයි. සන්තති හි ආයුෂ ෂණ එකයි. ෂණ එකයි. අනිච්චතාවේ හි ආයුෂ එච්චන එකයි. ෂණ එකයි. ජරතාවේ 49. ඔප්ෂන 49යි. ඒක ප්‍රශ්නයක් තියෙනවද? තේරෙනවද? ඒක ගැන කතා කරන්න ඕනද තව? මොන හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න. එතකොට වෙන මොනවයිද මේ චිත්තක්ෂණ 17ක් ආයුෂ නැති රූප තියෙන්නේ? විඤ්ඤාති රූප දෙක. විඤ්ඤාති රූප යන්නේ ආයුෂ කොච්චරද? චිත්තක්ෂණය. චිත්තක්ෂණයයි. ෂණ තුනයි. එහෙම නැත්නම් චිත්තක්ෂණයයි. නේද? චිත්තක්ෂණයයි ඒවයි තියෙන ආයුෂ තියෙන්නේ. නේද? එතකොට වෙන මොනවද මේ පිළිබඳව කියන්න තියෙන්නේ? ඔව්, එතකොට මේ වෙන රූප පිළිබඳව විශේෂ දෙයක් නෑ නේද? එතකොට අරූප ලෝකෙහි සිත නැති නිසා, නෑ අරූප ලෝකෙ නෙමෙයි, අසඤ්ඤ තලෙහි සිත නැසී නැති නිසා අසඤ්ඤ තලෙහි චිත්තද රූප නෑ. අසඤ්ඤ තලෙ එතකොට චිත්තද රූප හටගන්නේ නෑ. ඔව්, එතකොට වෙන මොකද්ද තියෙන්නේ? එච්චරයි නේද? එතකොට මේ මොකද්ද? චිත්තද රූප. ඊළඟට ඉත්තුජ රූප නේද? ඉත්තුජ රූප අරගන්නකොට නේද? ඉත්තුජ රූපවලදී අපිට සාමාන්‍යයෙන් කිව්වොත්, හැබැයි ඉතින් අපේ මේ රූප හට ගන්න එක ගැන කතා කරනකොට විඤ්ඤාති රූපත් විශේෂයි නේද? එතකොට අපි කම්මචිත්ත සිත් පිළිබඳව තව කතා කරන්න තියෙන්නේ
අපි ඊළඟට යනවා මොනවාද? ඉට්ඨුද රූප. ඉට්ඨුද රූප අපි හට ගන්න පටන් ගන්නෙ කොතෙන්දද? මතකයක් තියෙනවද? ප්‍රතිසන්ධිය ලැබෙනවා. ප්‍රතිසන්ධියත් එක්කම ප්‍රතිසන්ධියේ පෙරපසු වීමකින් තොරව අර කර්මජ රූප ටික හට ගන්න පටන් ගන්නවා. මොනවද? කර්මජ රූප වලින් ඉතින්දි හට ගන්නවා කාය දසකයයි භාව දසකයයි ඊළඟට වස්තු රූපේ වස්තු දසකයයි. නේද? එතකොට කාය දසක භාව දසක වස්තු දසක කියන මේකේ 10ක්නේ. එතකොට මේ 10න් කාය ප්‍රසාදයත් ඒ වගේම භාව ප්‍රසාදය භාව රූපයත් ඒ වගේම හදේ රූපයත් කියන මේ රූප ඇරුණහම අනිත්‍යක පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස පෝචා අකාශ. ඒ ටික තේරෙනවනේ නේද? එතකොට අපි ප්‍රතිසන්ධියත් එක්කම පඨවි ආපෝ තේජෝ වායෝ මේවා ආකාර තුනකින් හට ගන්නවනේ නේද? ආකාර තුනකින් හට ගන්නවා කියන්නේ කර්මජ මව හට ගන්න කාය දසකේ තියෙනවා භව දසකේ තියෙනවා ඊළඟට වස්තු දසකේ තියෙනවා නේද? ඒ තොම්පලේම එතකොට තේජෝ ධාතුව තියෙනවා. මෙන්න මේ තේජෝ ධාතුවෙන් තමයි රූප හට ගන්නට පටන් ගන්නෙ නේද? එතකොට දැන් අපි කිව්වා කර්මජ රූප හට ගන්නෙ ප්‍රතිසන්ධි චිත්තයත් එක්කම කියලා. ඒ ප්‍රතිසන්ධි පටන් ගන්න තැන. ඊළඟට මේ චිත්තද රූප හට ගන්න පටන් ගන්නවා කියලා කිව්වේ ප්‍රතිසන්ධියෙන් පස්සේ හට ගන්න පළවෙනි සිතෙහි. එහෙමනම් මේ ඉට්ඨුද රූප හට ගන්න පටන් ගන්නෙ කොතෙන්දද? හැබැයි මේ ඉට්ඨුද රූප ගැන කතා කරනකොට අපට මීට වඩා විස්තරයක් තියෙනවා නේද? අපි මේ කතා කරලා ඉමුකො පටන් ගන්න තැන. පළවෙනි සිතේම ස්ථිතියට පැමුණාම ඔව් ජරුගෙද පැමුණුන අවූරූපේහි තමා මේක හට ගන්න පටන් ගන්න නේද? මේ එතෙන්දි තමයි හට ගන්න පටන් ගන්න. එතකොට ඉට්ඨුද රූප 13ක් තියෙනවා නේද? මොනවද මේ 13? අවිනිබ්බෝග 8යි, ආකාස රූපයයි, සද්ද. ඔව්. විකාර රූප තුන. විකාර රූප තුනයි. ශබ්ද රූපය. ශබ්ද රූපයයි. නේද? ඉතින් දැන් අපි මේ තේජෝ ධාතුව ගත්තාම මෙතන තේජෝ ධාතුවක් තියෙනවනේ. දැන් මේ තේජෝ ධාතුව ආවේ මොකකින්ද? තේජෝ ධාතුව හටගත්තේ කර්මජව. මේ කර්මජ තේජෝ ධාතුවෙන් තමයි මේ දැන් රූප හට ගන්න පටන් ගත්තේ. ඒ නිසා ඒ රූප වලට කියනවා මන රූප කියලාද? කම්ම පච්චය උත්තුජ රූප ඔතු සමුට්ඨාන රූප ඉච්ඡද රූප නේද? කම්ම පච්චය ඉත්තු සමුට්ඨාන. දැන් ඔන්න එතන අර
තේජෝ ධාතුන් තුනක් තියෙනවනේ. කාය දසකේයි භාව දසකේයි වතු දසකේයි. ඒ තේජෝ ධාතු තුنين රූප හට ගන්න පටන් ගන්නවා. ඔන්න එතකොට එක තැනක්. ඒවා අපි එතකොට නම් සඳහන් කළා කම්මපච්චය ඉච්ඡද රූප. නේද? දැන් ඊළඟට දැන් සිත නිසා රූප හටගත්තා. ඒ කොතෙන්දද? දෙවනි චිත්තේ ඉඳලා. ප්‍රතිසන්දියෙන් පස්සේ දෙවනි චිත්තේ ඉඳලා. ඒ සිතේ හටගන්න රූප මොනවද? අවිනිබ්බෝගාටයි සංකීර්ණද මං මේ බෝඩ් එකේ ලියන්නද? අමාරුද? එහෙම පැහැදිලි නම් මතක් කරන්න. මං හිතන්නේ දැන් මම මෙහෙම කියාගෙන ගියාට එක එක තලයක පේන්නේ නැති නිසා හිතට ග්‍රහණය කරගන්න අමාරු වෙනවා නම් මතක් කරන්න. එතකොට කතා කරගන්න පුළුවන් කොහොමද මේක ඇති වෙන්නේ කියලා. මේ මම නිසා අනිත් අයට පාඩුවක් වෙයි කියලා හිතලා කතා නොකර ඉන්න එපා. නේද? සමහර වෙලාවට ඒ අහන ප්‍රශ්නේ අනිත් අයට ප්‍රශ්නයක්. නමුත් එයාට ප්‍රශ්නයක් කියලා පෙනුනේ නැහැ. එහෙම ගොඩක් අවස්ථාවන් අපි දකිනවා. ඒ නිසා කවුරුත් මේ මම ප්‍රශ්න අහන්න ගියොත් පාඩමට පාඩු වෙයිද කියලා හිතන් දෙපා. ප්‍රශ්න අහන තරමට තමයි පාඩමට වාසි වෙන්නේ. ඒකින්ද ප්‍රශ්න අහන්න අපි ඒවා සාකච්ඡා කරමු. නේද? ඔව්. එතකොට මට නම් හම්බුනේ ප්‍රශ්නයක් අහන්නවත් තේරෙන්නේ නැහැ. ඒකයි මං අහන්න ඇත්තේ. එහෙනම් මං බෝඩ් එක අරගෙන ලියන්න ඕනේ නෑ ස්වාමීන් වහන්ස. මං ඒක හිමින් සිල්වේ බලා ගන්න. නැත්නම් ඇත්තටම අර කිව්වා වගේ අනිත් අයට පාඩු වෙනවා. ඒගොල්ලෝ කරලා කරලා තියෙන්නේ මේක. නෑ මං හිතන්නේ එහෙම පාඩු වෙන්නේ නැති වෙයි මං හිතන්නේ. නේද? නෑ ස්වාමීන් වහන්ස. නෑ ඒක අමතක වෙලා තියෙන්නේ. අම්මා ගොඩක් පරණ පාඩන්නේ. ඔව් ඒ වුණාට මට ඒක මේ මම මේ පොතත් පෙරලගෙන බලන්නේ. එතකොට අපි දැන් මාර්ගයේ මගේ අතේ තියෙනවා ඒක තියෙනවනේ ටික මම මේ බල බල යනවා. දැන් ඒ කියනකොට මට පොඩ්ඩක් මේක එහෙම මේ අල්ලගන්න පෙරලා නැහැනේ. ඒ වුණාට නිකන් අදහසක් එනවා. ඔව් 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 අපි මෙහෙම කතා කරමු. එහෙමනම් උතු සමුට්ඨාන රූප, ඒ කියන්නේ උතු සමුට්ඨාන කියලා කියන්නේ තේජෝ ධාතුව නිසා හටගන්න රූප ක්‍රම හතරක් තියෙනවා. අට ගන්න ආකාරයේ දැන් අපි ওই පළවෙනි ක්‍රමයේ තමා කිව්වේ මොකද්ද? කර්මය නිසා මුලින් හටගත්තු තේජෝ ධාතුවෙන් ඒ තේජෝ ධාතු රූප ඊර්වාදී රූප උපදවනවා. ඒව හඳුන්වනවා කම්මපච්චය උතු සමුට්ඨාන රූප කියලා. දැන් ඊළඟට සිත නිසා දෙවෙනි පවාංග සිතෙහිදී දෙවෙනි ප්‍රතිසන්දියේ දෙවෙනි සිතේදී රූප හට ගන්න පටන් ගත්තනේ. ඒ සිතෙත් තියෙනවනේ තේජෝ ධාතුව. ඒ රූප කොට අතරත් ඒ තේජෝ ධාතු වෙනොත් රූප නිපදව මේ රූප නිපදවන්න ගන්නවා මොන රූපද? ඉත්තුද රූප. ඒ රූප හඳුන්වන නම තමයි මොනවද? චිත්ත සමුට්ඨාන. ඉත්තුද චිත්ත සමුට්ඨාන ඉත්තුද රූප. තේරුණානේ නේද? ඊළඟට දැන් මේ මේ සිත් වලින් රූප ඉපදුවායින් පස්සේ පළවෙනි උපදිනවනේ. ඊට පස්සේ ඒකෙන් උපදින්නේ ඉත්තුද රූපනේ. දැන් සිත නිසා හටගත්තු රූපේ නිසා හටගත්තා තේජෝ ධාතුව. ඒ තේජෝ ධාතුව නිසා හටගත්තු රූප වලට කිව්වා චිත්තපච්චය ඉච්ඡුද රූප කියලා. දැන් මේ ඒකෙන් හටගන්න දැන් මේ ඍතුයෙන් හටගත්තු රූප දැන් තියෙනවනේ. අන්නේ රූපයන්ගෙන් රූප නිපදවනකොට ඒව හඳුන්වනවා ඉතුපච්චය උතු සමුට්ඨාන රූප කියලා.
තේරුණා නේද? තේරුණේ නෑ නේද? තේරුණේ නෑ නේද? අපි හිනම් ලියපු නේද? අනිතික ආහාර පච්චය පුතු සමුට්ටාන රූප. ඒ කියලා තේරුණා හම්දුරනේ. ඒ දැන් කියපු ටික තේරුණා. ඒ කියන්නේ අර මුලම කර්මී නිසා හැදිච්ච රූප වලින් ඊට සමුට්ටාන වෙලා හැදෙන රූප. ඔව්. ඊළඟට චිත්ත රූප හැදුන එකනොත් අපව චිත්ත සමුට්ටාන ඊට ජ රූප හැදෙනවා නේද? ඔව්. ඊළඟට කිව්වේ මේ ඒ ඊට හැදිච්ච රූප වලින් අපව ඉත්තු පච්චේ ඉත්තු සමුට්ටාන රූප කියලා හැදෙනවා. ආය හැදෙනවා. ඔව් ඔව්. ඒක තේරුණා. ඒක තේරුණා. ඊළඟට තියෙන්නේ ආහාර පච්චේ උතු සමුට්ටාන. ඒ කියලා කියන්නේ දැන් අපි 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 ආහාර රූපේ කියලා කියන්නේ මොකක්ද? ඕජා. ඕජා රූපේ. නේද? මේ ඕජා රූපය හටගන්නට අපි ප්‍රතිසන්දිය ලැබලා අඩුම වශයෙන් සතියක්වත් යනවා කියලා කියනවා. නේද? ඇයි? අපි ප්‍රතිසන්දිය ලැබලා ඊට පස්සේ මව කුසට සම්බන්ධ වෙලා ඒ මව කුසින් ආහාර අර ගන්නවා. අන්නේ ආහාරජ රූපේ. ඉච්ඡුද මේ මේ මොකද ඕචා රූපය අර අභ්‍යන්තරික ඕජා රූපයත් එක්ක එකට එකතු වෙලා තම රූප නිපදවන්නේ. අනික් රූපවලට වාගේ තනියම නිපදවන්න බෑ. ඒකට ඕනේ මොකද්ද? අභ්‍යන්තරික රූපයි බාහිර රූපයි. දැන් අපි ගන්න ආහාරවල ආහාර නිපදව ගන්නට නම් ඒ ඊටද රූප උපදවන්නට නම් ඊටද නෙමෙයි ඕජා රූප උපදවන්නට නම් අපේ අභ්‍යන්තරික ඕජා රූපත් එක්ක එකට එකතු වෙන්න ඕනේ. එතකොට තමයි ඕජා රූප උපදින්නේ. තේරුණා නේද? හම්දුනේ. එතකොට දැන් මුලින්ම එන කර්මජ රූපයෙන් එන සිත් මේ රූපවලත් එකේ තෝජා රූපේ තියෙනවානේ. එතකොට ඒකෙන් ඕජා රූප ඒ ඕජා රූපයෙන් දැන් අර කලින් ආපෝ ධාතුවෙන් ආපෝ රූපයෙන් හැදුනානේ. නෑ මහත්තයා, දැන් කතා කරන්න යන්නේ ආහාර පච්චය ඕජා පච්චය උතු සමුට්ටාන උතු සමුට්ටාන එක විතරයි කතා කරන්න යන්නේ. දැන් ඕජා රූපයෙන් හැදෙනවනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා. ඒකෙන් තේජෝ ධාතුවෙන් හට ගන්න රූප වලට කියනවා ආහාර පච්චය උතු සමුට්ඨාන රූප කියලා. ඕජාවෙන් හට ගන්න රූප නෙමෙයි තාම කතා කරන්නේ අපි. දැන් තාම කතා කරන්නේ උතු සමුට්ඨාන රූප. ඒත් නිසා ඒ කියලා කියන්නේ කර්මයෙන් හටගත්තු රූප වල තියෙන තේජෝ ධාතු වෙනොත් ඉත්තු සමුට්ටාන රූප හට ගන්නවා නේද? සිතෙන් හටගත්තු රූප වල තියෙන තේජෝ ධාතු වෙනොත් පුතු සමුට්ටාන රූප හට ගන්නවා. ඒ වගේම තේජෝ ධාතුව නිසා හටගත්තු තේජෝ ධාතු වෙනොත් පුතු සමුට්ටාන රූප හට ගන්නවා. ඊළඟට ආහාර නිසා හටගත්තු තේජෝ ධාතු වෙනොත් උතු සමුට්ඨාන රූප හට ගන්නවා. එතකොට උතු සමුට්ඨාන රූප හට ගන්න ක්‍රම හතරක් තියෙනවා. තේරුණා නේද? මේක උතු සමුට්ඨා මේ ආහාර සමුට්ඨාන රූප වලටත් එහෙමම තමයි තියෙන්නේ. මේ ටික අතර අපි එහෙමනම් බෝඩ් එකේ ලියමු නේද? එතකොට මං හිතන්නේ තව පැහැදිලි වෙයි. මොකද පරණ පාඩමක් නිසා ඒක හිතට තවත් හොඳයි. මං
කතා කරන්නට යන්නේ ඉත්තුජ රූප හට ගන්න ආකාරය. ඉද උතු සමුත්‍රාණ රූප. එතකොට උතු සමුත්‍රාණ රූප හට ගන්න ආකාරයේ ඉස්සෙල්ලාම තියෙන්නේ කර්මජ නේද? කම්මපච්චේ. පළවෙනිද තමයි පේන්නේ නේද? ඩිලීට් එක තැන් තියෙනවා නම් කියන්න. කම්ම පච්චය උතු සමුත්ථාන රූප නේද? කම්පච්චය උතු සමුත්ථාන රූප. ඒක තේරෙනවා නේද? දෙවෙනි එක චිත්ත පච්චය උතු සමුත්ථාන රූප. ඒක හට ගන්න කොතෙන්දද? ප්‍රතිසන්ධියෙන්. ප්‍රතිසන්ධියෙන් පසු පළමු සිත නේද? දැන් ප්‍රතිසන්ධිය ලබලා, ප්‍රතිසන්ධිය ලබන්නේ ඒකට කියනවා ප්‍රතිසන්ධිත කියලා. ඊට පස්සේ හට ගන්න සිත මොකද්ද? භවාංග. මෙන්න මේ භවාංග සිතේ ඉඳලා රූප නිපදවනවා. එතෙන්දි නිපදවනවා මොනවද? පටවි ආපෝ තේජෝ වායෝ ඊළඟට වන්න ගන්ධ රස පෝජා එකේ එනවා නේද? මෙන්න මෙතන ඇති වුණ මේ මේ හටගන්නේ එතකොට චිත්ත සමුට්ටානේ. ඒකෙන් හටගත්තු මෙන්න මේ තේජෝ ධාතුවෙන් රූප නිපදවනවා. තේරෙනවනේ? ඒක තමයි ඉස්සෙල්ලාම පටන් ගත්ත තැන රූප නිපදවන්නේ. ඊට පස්සේ අපි හැම සිතකින්ම හට ගන්න තේජෝ ධාතුවේදී නැවත නැවත රූප උපදවගෙන යනවා. තේරුණා නේද? ඒව හඳින්නවා චිත්තපත්‍ය උතු සමුත්ථාන රූප. නේද? ඊළඟ එක ඊළඟට එන්නේ තුන්වෙනි එක මොකද්ද? උතු සමුත්ථාන නැ උතු පච්චය උතු සමුත්ථාන රූප. ඊළඟ එක මොකද්ද? උතු පච්චය උතු සමුට්ටාන රූප නේද? උතු පච්චය උතු සමුට්ටාන රූප. මේ කහට ගන්නෙ කොතෙන්දද? පළවෙනිම පටන් ගන්නෙ අපි ප්‍රතිසන්ධිය ලබනවා. ප්‍රතිසන්ධියේදී මේ ප්‍රතිසන්ධිය එතෙන්දී එනවා මොනවද? පඨවි
පුංචි අකුරු පේන්න නැතුව ඇති නේද? එතෙන්දි ප්‍රතිසන්ධියේදී ඇති වෙනා මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා හත පේනව නේද? මේ පාටත් පේනවනේ. එතකොට ප්‍රතිසන්ධියේදී හටගත්තු මෙන්න මේ ඕජා රූපේ තියෙනවා නේද? ප්‍රතිසන්ධියේදී හටගත්තු ඕජා රූපේ තියෙනවා. මේ ඕජා රූපය එළියෙන් ගන්න ආහාරත් එක්ක. ඔව්. නෑ මේ නෑ මෙතෙන්දි මේකට නෙමෙයි මේක ගන්න ඕනේ ඕජා රූපයෙන් හට ගන්න එකට. මේකේ එන්නේ මේ මොනවද? පුතු සමුත්ථාන රූපනේ. මේ උතු සමුට්ඨාන රූප. ඉත්ව නිසා හට ගන්න රූප ගන්න ඕනේ. ඒක ආපෝ විතරයි ගන්න. ඈ? ආපෝ ලින්ග. ඔව්. දැන් මේ ප්‍රතිසන්ධියේදී එනවා. ඊළඟට මේකෙන් එනවා ඊළඟ සිතේදී චිත්ත. නේද? චිත්තද රූප. මේ රූපය අපි කිව්වේ භවංග සිතක් කියලා. නේද? මෙතෙන්දි මේ ටිකම හර ගන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ ටික. ඒ දෙක තමයි අපි කම්මපච්චය චිත්තපච්චය මෙන්න මේ තේජෝ ධාතුව නිසා හට ගන්නේ අපි මතක් කළේ. නේද? මේ පොඩ්ඩක් අපි ඉස්සරහට යමු. ඊට පස්සේ දැන් උතුපච්චයේනේ ඉත්තු නිසා. එතකොට මේ තේජෝ ධාතුවෙන් ආපෝ ඒවයි ආය නැවත හට ගන්න පඨවි ආපෝ තේජෝ වායෝල්‍ය තේජෝ ධාතුවෙන් හටගත් ඒවට කිව්වා උතුපච්චේ සමුත්ථාන නේද? ඊට පස්සේ අපි ප්‍රතිසන්ධියෙන් දින හතක් විතර වාගේ කාලයක් ගත වෙනකොට දින හතක විතර කාලයක් ගත වෙනකොට මොකද වෙන්නේ? මේ අපි ආහාර ගන්නවා. අපි ආහාර ගන්නවා. මව් කුසේදී ආහාර ගන්න පටන් ගන්නවා. ඒ ආහාර ගන්නකොට මේ ඇතුළත තියෙන ඕජා ධාතුවයි මේ දැන් මෙහි හට ගන්න ඕජා ධාතුවයි තියෙනවනේ. පිටින් එන ඕජා ධාතුව අපි ගන්න ආහාරයෙන් එන අපි ගන්න ආහාරයෙන් එන ඕජා ධාතුවයි එකට එකතු වෙලා රූප හදනවා. තේරුණාද? ඒ රූප ටික මොනවද? එතෙන්දිත් වෙනවා මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ නේද? මේ රූප ටික හට ගන්නවා. වන්න ගන්ධ රස ඕජා. මේ ඉන්නේ මොකෙන් හටගත්තු ඊවද? එතකොට මේ ආහාර රූපේ එහෙම නැත්නම් ඕජා රූපේ. මේ ඕජා රූපයෙන් තමයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ ටික හටගත්තේ. මෙතෙන්දී හටගත්තේ සිතෙන්, මෙතෙන්දී හටගත්තේ කම්මෙන්, මේ කර්මයෙන්, මේ සිතෙන්, ඊට පස්සේ මෙතෙන්දී ආවා තේජෝ ධාතුවෙන්. දැන් ප්‍රතිසන්ධියෙන් දින හතක් විතර ගත වුණායින් පස්සේ අපි ගන්න ආහාර නිසා ඇතුලේ තියෙන ආහාරත්, ඒ කියන්නේ ඕජා ධාතුවත් එකට එකතු වෙලා මොකද වෙන්නේ? ආයමී පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන රූප ටික පොඩ නැගෙනවා. අන්නේකේ තියෙන මෙන්න මේ තේජෝ ධාතුවේ ආයත රූප නිපදවන
නේද? තේරුණාද? අන්නේ රූපවලට කියනවා ඕජ්ජමේ ආහාර පච්චය පුතු සමුට්ඨාන රූප කියලා. එක හතර වෙන්නිට. දැන් තේරුණාද ක්‍රම හතරම? සාමාන්‍ය මෞකුසට සම්බන්ධ වෙලා දින හතක විතර කාලයක් වගේ තමයි විස්තර කරන්නේ දින හතක් හෝ ඊට ආසන්න කාලයක්. මොකද ප්‍රතිසන්ධියක් එක්කම මුල්ම දවසින් දෙකින් මෞකුසට සම්බන්ධ වෙලා මෞකුසින් ආහාර ගන්න පටන් ගන්නෙ නැහැ. ඊට පස්සේ තමයි අපි ආහාර ගන්නෙ. මොකද දැන් මේ ඔක්කොම ඉන්නේ මොනවද? අපි කර්මයෙන් අරගෙන ඉන්නේ ඒවා. අපි කර්මයෙන් අරගෙන ඉන්නේ ඒවා. ටිකින් තමයි මේක කියන්නේ. නැවත ඉතින් ඊට පස්සේ මෞකසින් ආහාර අරගත්තාම තමයි අපි යන්නේ. එතකොට මේ අපි ආපු දේවල් ටික තමයි මේ ඔක්කොම ටික මුලින් ඉඳලා අපිම කර්මයෙන් අපිම හදාගෙන ආපු දේවල්. අර ස්වාමීන් වහන්ස අර ඇටයක් පැලවෙනවා වගේ ඒකේ පොළවෙන් ගන්න කලින් අර ඒ ඇටේ තියෙන එකෙන්ම හැදෙනවනේ. අන්න හරි. අන්න හරි. යන්නේ ඒ වගේ තමයි. ඒ වට කියනවා මොනවද? ආහාර පච්චය පුතු සමුට්ටා දැන් හරිද? එතකොට හම්බු මේ කියන්නේ දැන් අතන පටන් ගත්තේ ප්‍රතිසන්දි සිතේ, ඒ කියන්නේ ප්‍රතිසන්දි සිතේ තියෙන ප්‍රබල කමින්දද ඒකෙන් ඇති වෙන රූප වලිනු තවත් රූප ඇති කරන්න පුළුවන් පිටින් මොනවද ගන්නෙ නැතු ඔබට දැන් පිටින් ගන්නවා නම් එන්න ඕනේ උදා ධාතුවනේ. ඔව්. අපි ප්‍රතිසන්දි යත් එක්කම පෙරපසු වීමකින් තොරව කර්මජ රූප හට ගන්න පටන් ගත්තා. එහෙම ඒ කර්මජ රූප වල තියෙන තේජෝ ධාතුවෙන් උපදිනම රූප. ඒක තමයි කමපච්චය උපසමුට්ටාන කිව්වේ. ඊළඟට ඔව් දැන් මම කියන්නේ දැන් මුලින්ම දැන් ප්‍රතිසන්දියේදී අපිට රූප කලාප ටිකක් ඇති වෙනවානේ. ඒ ඇති වෙන දැසේ කලාප ඒ ටික ඇති වෙන ටික ඒ තුනේ ඊට පස්සේ ඒකෙන් තවත් රූප එක තියෙන දැන් තේජෝ ධාතුව වගේ එකක් දැන් ඒ මෞකුසේ තියෙන තේජෝ ධාතුවෙන් එකතු වෙලා එන්නේ නැද්ද එතෙන්දිම මේ අලුතෙන්? නෑ නෑ, මෞකුසේ තියෙන මෞකුසෙන් ගන්න ආහාර හෝජා රූප. දැන් ඒ කියන්නේ දැන් ඔය දැන් මහත්ය අහන්නේ දැන් මෞකුසේ ඇති වෙන කලලේ නේද? දැන් මෞකුසේ ඇති වෙලා තියෙන කලලය අපට කුබුරක් වගේ. ඒ කලලේ ඉන්නේ මේ රූප උපදවන්න පටන් ගන්න අපි. අර අම්මා කිව්ව උපමාව මේ වී ඇටයක් හරි බීජයක් පැලවෙන්නේ ඒ බීජයේ තියෙන ශක්තියෙන් නේද? නිකටිර මුදාව අවතක වෙනවා මේ නිවිලාවට මහත්ය විනාඩිය. ඒ කියලා කියන්නේ දැන් අපි කුඹරක මෙවි හරි මොනවා හරි බීජයක් පැල කරනකොට ඒ බීජයේ තියෙන ශක්තිය පැලවීමේ ශක්තිය. කුඹරට වැටුණ නිසානේ ඒක පැලුනේ, නැත්තම් වෙන තැනක තිබුණා නම් ඒක පැලවෙන්නේ නැහැ නේ කියන්නේ. කුඹරනේ ගත්ත නෑනේ අම්මා. දැන් හිතන්නකෝ මේ මෑටයක්
නෑ දැන් වී ඇටයක් ඔව් කුඹරට දාන්නේ පැල කරලා. වී ඉහින්නේ පැල කරලා. මේ රෑ දෙකක් වතුරේ දාලා තියෙනවා වී ගෝණිය පිටින් හරි මල්ල පිටින් හරි දාලා ඊට පස්සේ ආපහු ගෙනල්ලා බර තියලා වෙනම පැත්තකින් තියලා තියෙනවා දවස් 3 4 පහ විතර යනකොට තමයි වී පැලවෙන්නේ. ඒකට කියනවා නණ්ඩු වෙනවා කියලා. ඒ ඒ පැලවුණ මේ වී ඇට ටික තමයි ඉහින්නේ. දැන් අපි සාමාන්‍යයෙන් හිතුවොත් එහෙම මෑටයක් හරි බණ්ඩක් ඇටයක් හරි වතුරට දාලා පිඟුණයින් පස්සේ ඒකෙන් අර මුලක් එනවනේ එළියට. මුලේ පිටින් මොකක් හරි ගන්න එකක්මයි නේ හාමුදුරනේ. තනිවම ඇටේට කරන්නත් බෑනේ. තනියම කරන්න බැහැයි කියලා කිව්වම හරි ඒ කියන්නේ මොකක් හරි පිට මේ ඒ කියන්නේ දැන් දැන් හාමුදුර කියන්නේ ඒ කර්මයෙන් ආපු ඒ එතනින් මම විතරක් කියනවා කියලා කියන්න. දැන් ඒ ඇටේ මේ තනිවම තිබුණා නම් ඒක වෙන්නේ නෑනේ. නෑ ඒ ඒ අම්ම ඒ ඒ ඒ බාහිර සාධක ටික ඇති වුණාම ඒ කියන්නේ අපි උපදින්න පුළුවන් ශක්තියක් ඇති කරගත්තාම තමයි උපදින්නේ. ඒ සිත එතෙන්ට යොමු වෙන්න එපාය. ඒ වගේ මේ ඇටේටත් වතුරයි උෂ්ණත්වයයි මේවා එකට එකතු වුණාම ඒ පැලේ මේ හට ගන්නවා. දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ අම්මා අපි එහෙම නැතුව අපි හිතන්ට ආර්තාපල් වාගේ දේවල් ගෙඩියක් නිකම්ම පැලවෙනවා. නේද? ඒකට වතුර දාන්න ඕනේ නැත්නම් මොකුත් නැහැ. ඒ පැලවෙන කාලිට නිකම්ම පැලවෙනවා. ඒකේ පැලවෙන්න පොළ ටික උඩට හැදෙන්නත් යටට මොල් ටික යන්නත් වෙන බාහිරින් මොකුත් යන්නේ නැහැ. උෂ්ණත්වයේ වතාම්දරුනේ. ඒවා ඉතින් අම්මා බාහිර සාධකනේ. ඒවා බාහිර සාධක. එහෙම නැතුව වෙන රූපයක් නැහැ නිකන්නේ. ඒවා බාහිර සාධක. ඒ කියන්නේ අපි මැරෙන්න ඕනේ. ඒ ටික වෙන්න ඕනේනේ අම්මා. ඒ වගේ තමයි අරකට. නමුත් ඇටේ වෙන මොකක් කොහෙන්වත් දෙයක් අරගෙන නෙවෙයි පැලවෙන්න පටන් ගන්නෙ. ඒ වගේ අපේ රූප හට ගන්න පටන් ගන්නෙත් අපේම සිතේ අපේම කර්මය නිසා. ඒක මවකොස කියන එකේ අර කලල රූපේ කියලා කියන්නේ අපට කුඹුරක්. පැලවුණ වී ඇටේ අර මේ මේ නිවැරදිව සකස් කරගත්තු කුඹුරට වැටුණාම තමයි නිවැරදි ගොයන් ගහක් හැදෙන්නේ. ඒ කියන්නේ හඳුන්නේ දැන් ඒ කියන්නේ අපි ඒ කියන්නේ ප්‍රතිසන්දි සිතත් අර ඊට පස්සේ එන ගොඩක් සිත් හදන්න වියටෙන් තව එළියට එන්න ඒ ටික හැදෙන්න වියටේ ශක්තිය දෙනවා වගේ අපේ ප්‍රතිසන්දි සිත කියන එකත් තව මේ ඒ රූප කලාප ටික විතරක් නෙමෙයි තවත් ඒකෙන් තවත් ගොඩක් රූප කලාප හදන්න තරම් ප්‍රබල සිතක් වෙන්නේ නැති කියන්නේ නේද? ඔව් ඒ ඒ ඒ ඒ ඒ සිතත් එක්කම ඉන්නේ කර්මජ රූප ටික. ඊළඟට ඒ සිතේ ශක්තිය නිසානේ ඊළඟට භවංග සිත් ටික හටගන්නේ. දැන් හිතන්නකෝ අපි අහේතුක සුගති අහේතුක සිතකින් ප්‍රතිසන්දිය ලැබුවා කියලා. අහේතුක හිතකින්. එතකොට අපට පහළ වෙන රූප ටික වෙනස්නේ. නේද? ඒ වගේ එතන ඒ අපි ලබාගත්තු ප්‍රතිසන්දි සිතේ ශක්තිය අනුව තමයි අපි රූප ටික හදාගන්න පටන් ගන්නෙ. මහත්ය කියන කතාව ඇත්ත. ඊට පස්සේ ඒක ඊට පස්සේ ආහාරජ දැන් ආහාර මේ අර මොල් ටික මේ පොළොවට ඇදලා
ආහාර ගත්තයින් පස්සේනේ ආයි ගහ සරුවට වැඩෙන්නේ. නැත්තම් එතනින් පස්සේ ගහට කොහෙන් හරි ආහාර ටිකක් ලැබුණේ නැත්තම් ගහ මැරිලා යනවා. ඒ වගේ අර මොකද එක දවසින් මේතකොට අර මේ ඇටෙන් මේ මුල් ගිහිල්ලා ආහාර ගන්න නැණි. ඒකට ටික කාලයක් ගත වෙනවා. ඒ වගේ අපි ප්‍රතිසන්දිය ලැබලා චුට්ටි දවසක් යනවා. සමහරවල් දවස් 5ක් විතර වගේ හෝ සාමාන්‍යයෙන් කියන්නේ 7ක් විතර වගේ කියලා. ඒ කාලයක් තුලදී මොකද වෙන්නේ? මව කුසට සම්බන්ධ වෙලා මව කුසෙන් අර කියන්නේ කල්ල රූපයෙන් අපි ආහාර ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මව කුසට සම්බන්ධ වෙලා මව කුසෙන් ආහාර ගන්න පටන් ගන්නවා. අන්නේ ගත්තු ආහාර වලින් උපදිනවනේ තේජෝ ධාතුව. ආහාරද රූපේ නිසා හට ගන්නවනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා නේද? අන්නේ ඒවැයි හටගත්තු තේජෝ ධාතුවෙන් නැවත රූප හට ගන්නකොට කියනවා ආහාර පච්චය උතු සමුට්ඨාන රූප කියලා. තේරුණාද? ඔව්. දැන් අනික් කට්ටියටත් මං හිතන්නේ තේරෙන්න ඇති නේද? මේ තමා ඉච්ඡුද රූප නේද? මේ ඉච්ඡුද රූප. එතකොට මේ සත්ත්ව ශරීරයක විතරයි කර්මජ රූප සහ චිත්තද රූප හටගන්නේ. දැන් ගස් කොළන්, නිගිවල් දොරවල් මේ මේ අනික් තියෙන ලෝකේ තියෙන අනික් හැම එකම හටගන්නේ තේජෝ ධාතුව නිසා හටගන්න රූප. ඒ හැම එකම තියෙන්නේ මොකද්ද? චේතෝ ධාතුවෙන් උපදින රූප. එතකොට සත්ත්වයින්ගේ තියෙන ඒවයි හටගන්නේ අනිත් ඒවා. එතකොට බාහිරව වස්තුන්ගේ සත්ත්ව එකේ ඇරුණහම බාහිරව හටගන්න රූපවලත් හටගන්නේ තේජෝ ධාතුවෙන්, සත්ත්ව ශරීරවලත් තේජෝ ධාතුවෙන් එතකොට රූප හටගන්නවා. මේ කර්මජව බාහිර රූප හටගන්නේ සත්ත්වයේ රූපේ විතරයි හටගන්නේ කර්මජව. චිත්තදව හටගන්නේ ඒ ටික විතරයි නේද? එතකොට මේ උතු සමුට්ඨාන. එතකොට උතු සමුට්ඨානව හටගන්න රූප ඒ විදිහට මේ පවතිනවා. එතකොට ඉතින් මේ රූප මෙච්චරයි මෙච්චරයි කියලා මේ අපිට ඉතින් කර්මය නිසා හටගත් ඒවා ගණන් හදන්න පුළුවන් නේද? මම හිතන්නේ ඒක අපි පාඩම කරලා තියෙන නිසා අපි අවශ්‍ය නම් හදමු, නැත්නම් අපි එහෙමම ඉස්සරහට යමු නේද? මම හිතන්නේ අවශ්‍ය නම් කියන්න. මේ ඔව් අපි ඒක රූප මේ නැතිම ගැන නැතිම කතා කරමු. දැන් රූප සමුට්ඨානි නේද? හට ගැනීම මේ එතකොට වෙන මොනවද තියෙන්නේ? මේ ප්‍රශ්නයක් තියෙනවද? හැමදෙරේ පොඩ්ඩක් මට පැහැදිලි කරන්න හැමදෙරේ. කර්ම නිසා හටගන්න රූප තියෙන්නේ ප්‍රතිසන්දියේදී හටගන්න රූප විතරමද කියන්න ඕන? එහෙමනම් හටගන්න රූප ටික කොහොමද කියලා කියන්නේ? ඒ කියන්නේ දැන් අපි 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 හිතන්නකෝ අම්මා, දැන් ඇහැ කියලා
නේද? ඇහැ කියලා කියන්නේ චක්ක ප්‍රසාදේ නේද? ඔව්. චක්ක ප්‍රසාදේහි හටගන්නේ කර්මජව. ඊට පස්සේ පවතිනත් කර්මජව පවතිනවා. මේක කර්මජ රූපයක් එතකොට. හරි. කර්මජව පවතින එක පවත්වාගෙන යන්නේ කවුද? ජීවිතේන්ද්‍රය. ජීවිතේන්ද්‍රිය. ඒක රූප හටගැන්ම නවතින්නේ ක්ෂිති වෙන අවස්ථාවේ මරණාසන්න අවස්ථාවේදී. ඒ දක්වාම ඒ කර්මජ රූපය හටගන්නවා. ඒ විදිහට කර්මජව හට අරගෙන තියෙන රූප ටික දිගටම යනවා. තේරුණාද අම්මා? එහෙමයි හැමතරුනි. එතකොට මේ දැන් මේ උතු සමෝඨාන රූප අවසරයි හැමතරුනි. ඔව් අම්මා. දැන් ඔය චුතියට යනකම් යනවා කිව්වට දැන් ඔය දශක මේ මොනවාද ප්‍රසාදය මේ දැන් ඇටිගත් චක්ති ප්‍රසාදය සමහර වෙලාවට ඒක නැති වෙන්න පුළුවන් නේ අතරමැදි. ඔව් ඔව් අම්මා එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. දැන් දැන් සරලව හිතන්නකො. දැන් අපි උපදිනකොටම අන්ධයෙක් වෙන්න පුළුවන්. උපදිනකොටම අන්ධයෙක් වෙනවා කියලා කියන්නේ අපි කියනවානේ එහෙම වෙනවා නම් එයා මේ දි හේතුක හෝ විසුකෝ වෙලාවට අහේතුකයි කියලා කියනවා නේද? ඇත්තටම මව් කුසේදී අන්ධ වෙන්න පුළුවන්. අම්මා ගත්ත ආහාරයක් නිසා හෝ අම්මට වැළඳුණු රෝගයක් නිසා හෝ මව් කුසේදී අන්ධ වෙන්න පුළුවන්. නමුත් ප්‍රතිසන්ධියේදී අන්ධේ නොවෙන්න පුළුවන්. එතන ඉඳලා මව් කුසේ ඉඳලම මේ කර්මජ රූපවලට බලපෑම ඇති වෙනවා. මරණාසන්නයේ දක්වාම නේද? ඉතින් අපේ රූපවලට දැම්මම බලපෑම් ඇති වෙලා නේකනේ අපි මේ කණ්ණාඩි දෙකක් තාගෙන ඉන්නේ. එහෙමයි. දැම්මම බලපෑම් ඇති වෙනවා. එතකොට දැන් අපි කතා කළේ ඕචා රූපේ මේ 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 ඊටුද රූප පිළිබඳව. දැන් කතා කරනවා ඕචා හිම නැත්තම් ආහාරජ රූප පිළිබඳව. අයිතන ආහාරජ රූප කතා කරන්න වෙලාව මදි වෙයි නේද? අපි අනිත් දවසට තියමුද ආහාරජ රූප කතා කරන්න? මොනවා හරි ප්‍රශ්නයක් මතුවෙන හැමදාම මේ පටන් ගන්න ගියාම නේද? කාලේ කොහොම හරි පැය කාලකට වැඩියෙන් යනවා. අපි උපරිම තියලා තියෙන පැය කාලෙක පටන් ගමු කියලා අක්කාරිය එකක් ඇවිදilla අපි ඉස්සරහට යනවා. නේද? කමක් නැහැ. අපි ආහාරජ රූපත් ওই විදිහටම හතරක් තියෙනවා. නේද? ඒත්ව නිසා හටග මේ 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 මොනවාද කර්මය නිසා හටගත්තු රූප වලින් ඕචා රූපයෙන් ආහාර නිපදවන්න ගන්නවා. ඒ වගේම සිත නිසා හටගත්තු ඕචා රූපයෙන් ආහාර එකතු වෙලා ආහාරජ රූප හදනවා. ඒ වගේම තේජෝ ධාතුව නිසා හටගත්තු රූප වලින් රූප මේ නිපදවන්න ගන්නවා ඕජා ධාතුවෙන්. ඊළඟට ආහාර නිසා හටගත්තු රූපයෙන් නමුත් නැවතත් ඕජා රූප උපදවනවා. ඒ ක්‍රම හතරම තියෙනවා. අර තේජෝ ධාතුවට එනවා වගේම මේ ක්‍රම හතරින්ම රූප උපදවනවා. නේද? අපි එහෙමනම් ඊතුරු දවසේ අපි ඒ ටික කතා කරමු. නේද? ඊළඟ දවසේ අපි දැන් අවසන් කරමු. මොකද අර මට කරන්න තිබුණා මේ ලංකාවෙන් කතා කරන නිසා තමයි චුට්ටක් එක යන්න වෙන්නේ. හරි. එහෙමනම් අපි අද දවසේ අපි අනිත් දවසේ අපි මතක් කරගමු. අනිත් දවසේ අපිට පටන් ගන්න තියෙන කොතනින්ද? ඕජා රූපේ නේද? ඕජා රූපේ. එතකොට ඕජා රූපින් අපි දවසේ ආරම්භ කරමු. දැන් මතක් කරන්ට ඕජා රූපේ ඉඳලා කතා කරන්න තියෙන්නේ කියලා. එහෙමනම් මේ සිදු කරගන්න යෙදුන
උතුම් වූ උදාර වූ කුසල ධර්මතාවයන් සියල්ලම අපි පළමුවෙන්ම දිව්‍යන්ට අනුමෝදන් කරමු.